साधु 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 नमो तस्स नमो भगवतो अर्हतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अर्हतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अर्हतो सम्मा सम्बुद्धस्स साधु 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 यो धम्मसेनापति सुपूजितो पन्याय पारमिंगतो गंभीरपन्यो मेधावी मग्गमग्गस्स कोविदो तं वीतरागं सुसमाहितेन्द्रियं वंदामि परिनिब्बुतसारिपुत्तं साधु साधु साधु। අප කෙරෙහි මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය අපට මතුකට දීලා දහම්මඟ පෙන්වලා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අද දවසේ දසුත්තර විවරණයේ සදහම් සාකච්ඡාව සඳහා දායකත්වය දරන්නේ ඔක්තෝබර් මාස පළමු උපන්දිනයේ සමරන පින්වත් කියන් පතිරණ සිඟිති පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාද කරන බලාපොරොත්තුවෙන් මහාචාර්ය සම්මන් පතිරත්න සීයා මහාචාර්ය අශෝකා පතිරත්න ආච්චි ඇතුළු පවුලේ හැම දෙනාගේ දායකත්වයෙන් අද ධර්ම සාකච්ඡාවට දායකත්වයේ දරන්නේ විශේෂයෙන් ඔක්තෝබර් මාස පළමු උපන්දිනයේ සමරන කියන් පතිරත්න සිඟිති පුතණුවන්ට ආශිර්වාද කිරීමේ දාර් බලාපොරොත්තුවෙන් අද දහම් සාකච්ඡාව සඳහා ඒ පින්නතුන් දායකත්වය දරන්නේ. අද දවසේත් මේ දහම් සාකච්ඡාව සඳහා වැඩමවදාළ ගෞරවනීය පින්නත් ස්වාමීන් වහන්සේලා නමස්කාර පූර්වකව පිළිගන්නවා. නමෝ බුද්ධාය ස්වාමීන් වහන්ස. පින්නතුනි, මහා ප්‍රඥා කෞසල්‍යෙන් ගෞතම බුද්ධ ශාසනය සෝභමාන කොට වදාළ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ දසුත්තර සූත්‍රය විග්‍රහ කොට වදාළේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයන් කරුණු වශයෙන් ගොනු කරලා එක කරුණේ සිට දස කරුණ දක්වා අනුපිළිවෙලින් වදාළ දේශනාව තමයි මේ දසුත්තර සූත්‍රය කියලා කියන්නේ. අපි මේ දසුත්තර සූත්‍රය තුළ ඇතුළත් බොහෝ දහම් කාරණා මේ විද්දී සාකච්ඡා කළා. ඉතින් අද දවසේ පින්න ස්වාමීන් වහන්ස අපි විශේෂ දහම් කාරණා කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදි මුලින්ම සඳහන් වෙනවා මේ නව සත්තාවාසය. සත්වයින් වාසස්ථාන කරගෙන ඉන්න තැන් නමය. මේ ලෝකය යම්තාක් සත්ව සන්නිවාසයක්ද මේ නමය ඇතුළත පිහිටලා තියෙනවා. එතකොට පින්න ස්වාමීන් වහන්සේ මේ නව සත්තාවාසයන්ගේ සඳහන් වෙන්නේ ඒ සත්තාවාසයන් පිරිසිඳ දැක්ක යුතු ධර්මයන් විදිහට සඳහන් වෙනවා. විනිවිද දකින්න මේ වගේ සත්තාවාසයන්ගේ කර්මානුරූපව ඒ ලෝක ලෝකල උපදින්න සකස් වෙන ආකාරයෙන් උපත කරා යනවා. පින්න ස්වාමීන් වහන්ස මේ නව සත්තාවාසයන් කියලා තියෙන්නේ මොනවද කියලා මුලින්ම දැනගමු ස්වාමීන් වහන්ස. ගෞරවනීය පින්න ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. අද මේ උතුම් වූ දසුත්තර විග්‍රහයේදී අපි කතා කරන්නේ සත්තාවාස පිළිබඳවයි. සත්තාවාස කියලා කියන්නේ එතකොට පින්නස්සන්නස මතක් කරා වගේම සත්වයන්ගේ වාසස්ථාන. ඒ කර්මානුරූපෝ ඒ සත්වයන් උපදිලා තියෙන තැන් තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී පින්නස් ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ. ඉතින් ඒක පින්නස් ස්වාමීන් වහන්සේ මේ දේශනාවක් තියෙනවා නවයිමේ භික්කවේ සත්තාවාස මහණෙනි, මේ සත්වයන්ගේ වාසස්ථාන නවයක් තියෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සන්ති භික්කවේ සත්තා නානත් කාය නානත් සංඤිනෝ. ඔන්න සත්වයෝ ඉන්නවා කියනවා නානත් කාය. ඒ කියන්නේ මේ ශරීරවලින් විවිධත්වයක් තියෙනවා. ඒ වගේම නානත් සංඤිනෝ. ඒගොල්ලන්ගේ හඳුනා ගැනීම වලින් විවිධත්වයක් තියෙනවා. වෙනස්කම් තියෙනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට ඒගොල්ලන් මේ වගේ කියනවා. සේයතාපි මනුස්සා. මනුස්සය ඒ වගේ කියනවා. ඒකච්චේච දේවා සමහර දෙවරු කියනවා ඒකච්චේච විනිපාතික. සමහර විනිපාතික සත්වය මේ වගේ කියනවා. එතකොට පින්නස් ස්වාමීන් වහන්සේ
අපි මනුස්ස ලෝකයේ අපිට ප්‍රකටව දකින්න ලැබෙන දෙයක් තමයි මේ අපි දැන් මනුස්ස ලෝකයේ ගත්තොත් මේ කයවන් ශරීරයන් වලින් වෙනස් ඒක ප්‍රකටව දකින්න ලැබෙන දෙයක් ඒ වගේම පින්න ස්වාමීන් වහන්සේ හඳුනා ගන්න ස්වභාවයෙන් එතකොට මනුස්සයන්ගේ මනුස්සයන්ගට වෙනස්කම් තියෙනවා එක එකනට වෙනස් වෙයි එහෙමයි පින්න ස්වාමීන් වහන්සේ මනුස්සයන්ගේ මනුස්සයන්ගට ශරීරවලුත් වෙනස්කම් තියෙනවා හඳුනා ගැනීමෙත් ඒ විවිධත්වයක් වෙනසක් අපිට දක්නට ලැබෙනවා එතකොට ඒක ප්‍රකටව අපිට මනුස්ස ලෝකයේ දකින්න ලැබෙනවා ඒකට කියනවා නානත් කාය නානත් සංඤිනෝ ඊළඟට සමහර දේවරු සමහර විනිපාතික කර්මානුරූප උපදින සත්ව මෙන්න මේ වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට පින්නස් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව සත්තා වාසයක් තමයි නානත් කාය ඒකත් සංඤිනෝ එතකොට කයවන් ඒ කියන්නේ ශරීර වලින් කයෙන් වෙනස්කම් තියෙනවා කියන විවිධත්වයක් තියෙන ඒකත් සංඤිනෝ ඒ හඳුනා ගැනීම එකයි කියනවා ඒක දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඒ කවුද සේිතාපි දේව බ්‍රහ්ම කායික පටමාවි නිබ්බත්තා මේ ඒ කියන්නේ පළවෙනි ධානයේ තුලින් පළවෙනි ධානයේ නොපිරෙන මට්ටමකට තියාගෙන ඉඳලා කලුරිය කළා මේ බ්‍රහ්ම ලෝකයේ උපදුන බ්‍රහ්ම කායික දෙවරු ඒ වගේ කියන පින්න ස්වාමීන් වහන්සේ. එතකොට මේකට බ්‍රහ්ම කායික දෙවරුන්ගේ ගත්තොත් බ්‍රහ්ම පාරිසද්ද බ්‍රහ්ම පුරোহিত මහා බ්‍රහ්ම කියන බ්‍රහ්ම තලවල මෙන්න මේ දේව කොට්ටාස බ්‍රහ්ම කොට්ටාස උපදින පින්න ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ පළවෙනි ධානයේ නොපිරෙන මට්ටමකට තියාගෙන ඉඳලා ඒ පළවෙනි ධානයේ තුලින්ම ඒ කියන්නේ ඒ පළවෙනි ධානයේ නොපිරෙන මට්ටමට තියාගෙන ඉඳලා කලුරිය කරනවා. ඊට පස්සේ ඉපදිනවා බ්‍රහ්ම තලවල. ඉතින් ඒගොල්ලන්ගේ ස්වභාවය තමයි නානත් කාය ඒකත් සංඤිනෝ. ඒ කියන්නේ ශරීර වලින් විවිධත්වයක් තියෙනවා හඳුනා ගැනීම එකයි. ඒ කියන්නේ සමානයි. ඒගොල්ලන් හඳුනා ගන්න දේවල් ඒ සෑම කෙනෙක්ම සමානයි. හැබැයි ඒගොල්ලන්ගේ ශරීරවල වෙනස්කම් තියෙනවා. කයවල වල විවිධත්වයක් දකින්න ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකත් දේශනා කරා සත්වයන්ගේ වාසස්ථානයක් හැටියට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සන්ති භික්කවේ සත්තා ඒකත්ත කාය නානත් සංඤිනෝ ඕන්න මේ තව සත්ව කොටසක් ඉන්නවා කියන පින්න ස්වාමීන් වහන්සේ ඒකත්ත කාය ඒ කියන්නේ කයෙන් සමානයි ඒ වගේම නානත් සංඤිනෝ ඒ හඳුනා ගන්නා දේවල් අතර වෙනස්කම් තියෙනවා කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සීතාපි දේව ආබස්සරා ආබස්සර දිව්‍ය ලෝකයේ දේවරුන්ගේ ඒ ශරීරවල නැත්නම් කයවල් සමානයි වෙනසක් පේන්නේ නැහැ. හැබැයි නානත් සංඤිනෝ හඳුනා ගන්නා දේවල් ගත්තොත් වෙනස් කියනවා. කෙනායින් කෙනාට වෙනස්. මේ ඔක්කොම මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයන් පින්වත්නි. ඉතින් උන්වහන්සේ තමයි දේශනා කරන්නේ මේකත් මේ ලෝකයේ තියෙන සත්වයන්ගේ වාසස්ථානයක් කියනවා. සත්වයන්ගේ වාසස්ථානයක් කියනවා. ඊළඟට පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ හතරවෙනි එක සාන්ති භික්කවේ සත්තා ඒකත් කාය ඒකත් සංඤිනෝ. ඕන්න. ඒකත් කාය කියලා කියන්නේ එතකොට කයෙන් වෙනසක් නැහැ සමානයි ඒක හැඩරුව ගත්තත් ඒ සමානයි ඒකත් සංඤිනෝ හඳුනා ගැනීම සමානයි සේයිතාපි දේවා සුභකින්නකා සුභකින්න කියන බ්‍රහ්මතලයේ ඉන්න ඒ පිරිස ඒ වගේ කියන පින්න සාවින්නාසය එතකොට ඒකත් කාය කයෙන් සමානයි හඳුනා ගන්නා දේවලුනුත් ඒගොල්ලන්ගේ ලෝකේ සමාන. ඉතින් බලන්න පින්වත්නි මේ ඔක්කොම මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. මේ ලෝක ධාතු අවබෝධ කරගත්ත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන්නේ මෙන්න මේ වගේ සත්වයන්ගේ වාසස්ථාන මේ ලෝකේ තියෙනවා කියලා. ඒක හතරවෙනි සත්වයන්ගේ වාසස්ථානයක් හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට පින්වත් ස්වාමීන් වහන්සේ පස්වෙනි එක දේශනා කරනවා සාන්ති භික්කවේ සත්තා අසංජිනෝ අප්පටි සංවේදිනෝ ඕන්න ඉන්නවා කියන අසංඤිනෝ අසංඤිනෝ කියලා කියන්නේ ඒ කියන්නේ සංඥාව ඒ තරම් ඒ කියන්නේ ප්‍රකට නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන් හඳුනා ගන්න දේවල් ද මනුස්ස ලෝකේ ප්‍රකටයිනේ. අසංඤ තලවල ඒ කියන්නේ හඳුනා ගන්න දේවල් ප්‍රකට නැහැ. ඒ වගේම අප්පටි සංවේදිනෝ සංවේදී භාවයක් ඒගොල්ලන්ට නොදැනෙන මට්ටමකට ඒක එහෙම තලය එහෙම ස්වභාවයක් ඒක. ඒ කියන්නේ අපිට එකපාර සංවේදීනේ දුක සැපගත්ත සංවේදී මේ කියන தത്വේ එච්චර සංවේදී ස්වභාවයක් පෙන්වන්නේ නැහැ. ඒකයි අපට සංවේදීනෝ කියන්නේ. ඊළඟට සේිතාපි දේවා අසඤ්ඤ සත්තා. ඒ කියන්නේ අසඤ්ඤ තලවල ඉන්න දෙවුරු පින්න ස්වාමීන් වහන්සේ මේ වගේ කියනවා. අසඤ්ඤිනෝ. එතකොට හඳුනා ගන්න දේ ප්‍රකට නැහැ. අපට සංවේදීනෝ. ඒකයි ඒගොල්ලන්ට මේ සංවේදී වෙන ස්වභාවය ප්‍රකට නැහැ. මනුස්ස ලෝකවල වගේ
ආනේවට කියන අසඤ්ඤ ලෝක පින්වත්නි. ඒවට කියන අසඤ්ඤ තල. ඉතින් මේකත් මේ ලෝකයේ තියෙන සත්වයන්ගේ වාසස්ථානයක්. ඉතින් බලන්න මේ ඉතින් මේ මේ වගේ ලෝකවල ඉපදෙන සත්ව ඕන තරම් මේ ලෝකයේ ඉන්නවා ඉතින්. ඒක බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත දෙයක්. ඊළඟට පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ඔන්න හයිවිනේක දේශනා කරනවා සීතා පිපික්කවේ සත්ත සබ්බසු රූප සංඥාන සමතික්කම්ම මේ සියලුම ආකාරයෙන් මේ රූප සංඥාවන් ඉක්මවා ගිහිල්ලා පටික සංඥාන අත්තංගම ගොරෝසු සංඥාවන් නැති කරලා දමලා නානත් සංඥාන අමනිසකාරා නොඑක් ඒ කියන්නේ නානත් සංඥාවන් මෙනෙහි කරන් නැතුව අනන්තෝ ආකාශෝති ආකාශය අනන්තයි කියලා මෙනෙහි කළා ආකාසානංචා යතන උපග ආකාසානංචායතනකින් ලෝකේ උපදිනවා කියනවා. ඒ කියන්නේ සීලම රූප සංඥා ඉක්මවා ගිහිලා ගුරුස් සංඥාවන් නැති කළා දමලා ආකාශය අනන්තයි කියන මෙනෙහි කරලා ඒගොල්ලන් උපදිනවා කියනවා ආකාසානංචායතනකින් ලෝකේ. ඒතුන් මේක පින්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ 6 වෙනි සත්වයන්ගේ වාසස්ථානයක් කියලා. දේශනාවේ තියෙනවා පින්න ස්වාමීන් වහන්සේ මේ ආකාසානංචායතනයේ ආයුෂ තමයි කල්ප 20000ක් කියනවා. ඒතර ඒ වගේ ලෝක ලිපදුන පින්නස්සානස කල්ප 20000ක් දීර්ඝ ආයස තියෙන බ්‍රහ්මතල අසඤ්ඤ ලෝකනේ මේවා. ඒ කියන්නේ අරූප ලෝක අසඤ්ඤ ලෝකනේ මේවා අරූප ලෝක අරූප සමාපatti වරලා උපදින ලෝක. එතකොට කල්ප 20000ක් කියනවා ආයස ආකාසානංචායතනි. ඉතින් බලන්න මේ ඔක්කොම බුදු ඇහැට බුදු නුවරට විශේෂ වෙච්ච දේවල්. ඊළඟට පින්නස්සාන දේශනා කරන බුදුරජාණන් වහන්සේ සන්ති භික්කවේ සත්ත සබ්බසු ආකාසානංචායතන සමතික්කම් සත්‍යයේ ඉන්නවා කියන මුළු මොණින්ම ආකාසානංචායතන ඉක්මවා ගිහිල්ලා අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණේ අනන්තයි කියලා මෙනෙහි කළා විඤ්ඤාණංචායතන උපගා විඤ්ඤාණංචායතනකින් ලෝකේ උපදිනවා කියනවා. මේ විඤ්ඤාණංචායතන ලෝකේ පින්න ස්වාමීන් වහන්සේ ආයුෂ කල්ප 40000යි කියනවා. කල්ප 40000ක් ආයුෂ තියෙන විඤ්ඤාණංචායතනේ. එතන මේකත් පින්නස් ස්වාමීන් වහන්සේ සත්වයන්ගේ වාසස්ථානයක් කියනවා. ඊළඟට පින්නස් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අටවෙනි සත්වයන්ගේ වාසස්ථානය තමයි සන්ති භික්කවේ සත්තා සබ්බසෝ විඤ්ඤාණංචායතන සමතික්කම්ම. ඔන්න සත්වයේ ඉන්නවා කියන සියලුම ආකාරයෙන් විඤ්ඤාණංචායතනෙ ඉක්මවා ගිහිල්ලා අනන්ත දේශනා කරනවා. ඊළඟට මේ ආකින්චඤ්ඤායතනෙ ආකින්චඤ්ඤාය නත්ති කිංචීචි කිසිවක් නැතයි කියලා මෙනෙහි කරලා ආකින්චඤ්ඤායතන ලෝකේ උපදිනවා කියනවා. ඒතර ආකින්චඤ්ඤායතන කියන ලෝකේ පින්න ස්වාමීන් වහන්සේ ආයස දේශනා කරන බුදුරජාණන් වහන්සේ කල්ප 60000ක් කියනවා. කල්ප 60000ක් ආයස තියෙනවා කියනවා ආකින්චඤ්ඤායතන කියන මේ සත්වයන්ගේ වාසස්ථානයේ තියෙන ඒ කියන්නේ ලෝකේ කල්ප 60000ක් කියන ආයස. ඊළඟට අන්තිම එක දේශනා කරන බුදුරජාණන් වහන්සේ පින්නස්සානට නවවෙනි සත්තාවාසය තමයි. ඒ කියන්නේ සත්වයන්ගේ වාසස්ථාන හැටියට දේශනා කරන නවවෙනි එක තමයි සන්ති භික්කවේ සත්තා සබ්බසු ආකින්චඤ්ඤායතන සමතික්කම්ම. සියලුම ආකාරයෙන් මේ ආකින්චඤ්ඤායතන ඉක්මවා ගිහිල්ලා නේව සංඥා නාසඤ්ඤායතන උපගා නේව සංඥා නාසඤ්ඤායතන කියන ලෝකේ උපදිනවා කියනවා. නේව සංඥා නාසඤ්ඤායතනට පැමිණෙනවා කියනවා. මේකේ ආයස පින්නස් ස්වාමීන් වහන්සේ කල්ප 80000ක් කියනවා. කල්ප 80000ක් කියනවා මේ නේව සංඥා නාසඤ්ඤායතන කියන ලෝකේ ආයස. මෙන්න මේ විදිහට පින්නස් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සත්‍යයන්ගේ වාසස්ථාන පින්නස් ස්වාමීන් මතක් කරා වගේ මේ කර්මානුරූප මේ සත්‍යය උපදින තැන් සත්‍යයන්ගේ වාස භූමිය හැටියට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණා නවයේ සත්තාවාස කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඉතින් ඒ නිසා පින්නස් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මේ කාරණෙන් දැනගන්න පුළුවන් සත්වයන්ගේ වාසස්ථාන මොනවාද කියන කාරණේ. පින්නස් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ මේ ලෝකේ සත්‍යයන් උපදින යම්තාක් වාසස්ථානයක් නැද්ද? ඒ සියල් අතර මේ සියලු වාසස්ථානයක් නැවත් වෙන්නේ. මේ නිහාට පැනවීමක් නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්ව සංනිවාසයන් යම්තාක් වේද? ඒ සියල්ල පිරිසිදු දැකලා මේ ස්වභාවයන්ගෙන් යුත් සත්වයින් මේ ආකාරයන්ගෙන් ඉපදිලා සිටිනවා කියලා ඒ ලෝකවල උපදින ආකාරයන් බුදු නිතින් දැකලා මේවා දාලා ලෝක විෂය අචින්තයයි. ඒ අචින්ත විෂයක් තුළ බුදුරජාණන් වහන්සේලා මේ ලෝක ස්වභාවය මේ වගේ තියෙනවා කියලා වදාලා පින්න ස්වාමීන් වහන්සේ ඊළඟට සඳහන් වෙනවා මේකේ
තණ්හා ප්‍රහාණය කිරීමට හරි සුන්දර දහම් කාරණාවක් ඇතුළත් වෙනවා. පිරිසිඳ දැක්ක යුතු ධර්මයන් ගැන අපි දැන් අර සත්තාවාසයන් සාකච්ඡා කළා. දැන් තණ්හාව කියලා කියන්නේ ප්‍රහාණය කළ යුතු ධර්මයට අයිති කියලා අපි දන්නවා. දැන් ආර්ය සත්‍ය විස්තර කරලා දුක පිරිසිඳ දැක්ක යුතුයි. ඒ වගේම දුකේ හට ගැනීම ප්‍රහාණය කළ යුතුයි. ඒ තණ්හා ප්‍රහාණය කළ යුතු ධර්මෙ විදිහට වදාළ. මේ තණ්හා මූලික ධර්මයන් තණ්හා මුල් කරගත් සසර සකස් වෙන ස්වභාවයන් එක එක්කෙනාගේ ගමන ගත්තාම එක එක්කෙනාගේ ගමන විවිධාකාරයි. ඒ විවිධාකාර ගමන සකස් වෙන්නේ කොහොමද කියන කාරණාව මේ කාරණාවෙන් මේ දහම් පරයයෙන් දැනගන්න පුළුවන්. පින්න ස්වාමීන් වහන්සේ දහම් පරයය පොඩ්ඩක් අපිට විස්තර වශයෙන් දැනගන්න පුළුවන් නම් පොඩ්ඩක්. එහෙමයි. නම බුද්ධයයි හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින පින්න ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි පින්වත්නි. දසුත්තර විවරණේ ධර්ම අපි කොටස් 9 කියන්නේ කරුණු 9 බැගින් අදාළ කොටස් මේ දවස්වල සාකච්ඡා කරන්නේ. ඉතින් දැන් අපිට තියෙන්නේ ප්‍රහාණය කළ යුතු ධර්ම. ඒ වගේම තණ්හාව මුල් වී අකුසල් සහගත වැඩපිළිවෙල හැදෙන විදිහ තමයි මේ කරුණවල සඳහන් වෙන්නේ. මේකේ පින්වත්නි දැන් තෘෂ්ණාව කියලා ගනිද්දී අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහි කළා දුක්ඛ සමුදය හැටියට බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාව පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම දුක්ඛ නිරෝධය හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්වුවා මේ තණ්හාව ඉතිරි නැති විශ්ය වීමක් ඇද්ද, නිරුද්ධ වීමක් ඇද්ද, අත්හැරීමක් ඇද්ද, දුරු වීමක් ඇද්ද, ආලේ රහිත වීමක් ඇද්ද, ඒ තමයි මේ සසරින් නිදහස් වීම කියලා, දුක්ඛ නිරෝධය කියලා. ඉතින් මේ දේශනාවේ මේ තෘෂ්ණාව නිසා අකුසල් සහගත වැඩපිළිවෙල කොහොමද හැදෙන්නේ කියලා මේ දේශනාවේ හරි ලස්සනට විස්තර කරනවා. දසුත්තර විවරණෙත් තියෙනවා, දසුත්තර සූත්‍රෙත් ඒ කොටස තියෙනවා. ඒකේ තියෙනවා තණ්හං පටිච්ච පරියේෂණං, තෘෂ්ණාව හේතු කරගෙන හොයන්න පටන් ගන්නවා කියනවා. ඒ කියන්නේ අපේ තින් තෘෂ්ණාවට අදාළ කරන දේ රූප වේවා, ශබ්ද වේවා, ගන්ධ සුවඳ වේවා, රස වේවා, පහස වේවා, මේවා අරමුණු වේවා, මොනෝ හරි තෘෂ්ණාවට අදාළ දේ සෙවීමට පටන් ගන්නවා කියනවා. පරිසනම් පටිච්චලාභු, ඒ සොයන්න පටන් ගන්න දේ ඔහුට ලැබෙනවා කියන. ලාභම් පටිච්ච විනිච්ඡය, යමක් ලබා ගත්තද, ඒ හොයන දේ එයා හොයා ගත්තද ලබා ගත්තද ඒක විනිශ්චය කරනවා කියනවා. තෝරලා බලනවා කියනවා මේ දේවල් වලින් මේක කාම වස්තුවක් නම් මේ දේවල් වලින් මේක වටිනවා, මේ දේවල් මේක නෑ කියලා තෝරලා විනිශ්චයට ලක් කරනවා කියනවා. දැන් අපි ගමුකෝ වාහනයක් ගන්නවා කියලා. ඒකට යාට ඒ වාහනේ ගැන අදහසක් ආවට පස්සේ තමයි ඒක හොයන්න පටන් ගන්න. එහෙමයි. පාටද හැඩේද එහෙමයි. ඊට පස්සේ වර්ගෙ මොකද්ද? එයා ඒ විනිශ්චයට ගන්නවා කියන්නේ අන්න එහෙම එකක්. දැන් එයා ඒ වාහනේ අදාළ සිතුවිල්ල ආවට පස්සේ තමයි ඒක හොයන්න පටන් ගන්න. හොයාගත්තට පස්සේ දැන් සෙවීමත් එක්ක එයාට තෝරගන්න වාහනයක් හම්බ වෙනවා. මෙන්න මේ අසවල් තැන, මෙන්න මේ හරි මේ වාහනයක් තියෙනවා කියලා. එතකොට මෙයා බලන්න කියලා එයා විනිශ්චයට ලක් කරනවා. මේ දේ තියෙනවා මේකේ. මේ වගේ ෆැසිලිටීස් තියෙනවා, මේ දේවල් නැහැ කියලා එයා ඒක විනිශ්චයට ලක් කරනවා. විනිශ්චයම් පටිච්ච චන්දරාගෝ, විනිශ්චයට ලක් කරලා චන්දරාගේ විනිශ්චයට ලක් කිරීමත් එක්ක චන්දරාගේ හට ගන්නවා කියන්නේ. එතකොට චන්දරාගේ කියලා කියන්නේ ආසාවෙන් මේ හිතේ තියෙන බැඳීම, නැත්නම් රාගය. එතකොට එයා විනිශ්චය කරලා තමයි දැන් අපි ගත්තත් වාහනේ උපමාවම ගත්තොත් එයා වාහනේ තෝරලා දැන් ඊට ඒ වාහනේ හොඳ නැත්නම් එයා ඒක අතහැරලා වෙන එකක් හොයනවා. ඒකේ තියෙන මේ පහසුකම් වැඩි නම් ආන්නේ එකට එයා ආසා කරනවා. ඊට පස්සේ චන්දරාගම් පටිච්ච අජ්ජෝසාන, චන්දරාගේ හේතු කරගෙන එයාගේ සිත බැස ගන්නවා කියන එක. කතාවට තියෙනවනේ ස්වාමීන් වහන්සේ හිත ගිය තැන මාලිගාව කියලානේ. එහෙමයි. ආසාව ඇති වෙච්ච කැමැත්ත ඇති වුණ දෙයට තමයි හිත බාහිර ලෝකේ සාමාන්‍ය මේ සාමාන්‍ය ලෞකික කාමසහගත ලෝකයේ වගේ කතාවල තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ හිත බැසගන්නේ ආසාව ඉපදිච්ච තැන. අපි ගත්තොත් ස්ත්‍රී පුරුෂයෙක් වේවා, එහෙම නැත්නම් තමන් ආස කරන වස්තුවක් වේවා, ගෙවල් දොරවල් වේවා, ඒකට තමයි කියන මේ සිතේ බැස ගැනීම ඇති වෙන්නේ. මම මගේ ආත්මය කියලා ඒක බැස ගන්නවා කියන මේ හිතේ. ඊළඟට තියෙනවා අජ්ජෝසානම් පටිච්ච පරිග්ගහෝ, සිත බැස ගැනීම හේතු කරගෙන ඒ තමන් ආස කරපු දේ, සිත බැසගත්ත දේ තමා සතු කරගන්න වෙහෙසෙනවා කියන. කොච්චර ලස්සන දහම් පරියයිද ස්වාමීන් වහන්සේ මේ තෘෂ්ණාව මුල් කරගෙන අපේ ශාස්ත්‍රුන් වහන්සේ මේ පෙන්වලා දීලා තියෙන්නේ. මේක සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විස්තර කරගෙන යන්නේ. මේක කියනවා සිත බැස ගැනීම හේතුවෙන් තමා සතු කරගන්න මහන්සි වෙනවා කියන. ඊළඟට තියෙනවා පරිග්ගහම් පටිච්ච මච්චරියා,
තමා සතු කරගන්න මහන්සි ගනිද්දී මසුරුකම හට ගන්නවා කියනවා. තමන් සතු කරගන්න හිතද්දී හිතද්දී ඒ ගැන මසුරුකම හට ගන්නවා කියනවා. තමන්ට ඒක හිතෙන් ගලව ගන්න බෑ. දැන් හිත බැසගෙන මම මගේ මගේ ආත්මය කියලා තමන් සතු කරගන්න මහන්සි කරගෙන දැන් ඒක හිත බැසගෙන මසුරුකම ඇති වෙලා. එතකොට මසුරුකම කියන්නේ තකුසලයක් නේ. මච්චරියම් පටිචාරකෝ මසුරුකම හේතු කරගෙන රැක ගන්න මහන්සි ගන්නවා කියනවා. මසුරුකම නිසානේ අපි දැන් වස්තු මිල මුදල් වස්තුව දීපල ඊඩ කඩන් යාන වාහන දූදරු යම්තා කාම වස්තු තියනවාද ඊළඟට ඇහැට පේන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මේවාත් එක්ක අපි තෘෂ්ණාවෙන් බැඳිලා මේවාත් එක්ක අපි මසුරුකම තියනවාද ඒ තාකල් මේවා රැක ගන්න අපි මහන්සි ගන්නවා දැන් තෘෂ්ණාව ෂේ වුණාට පස්සේ ඒකනේ රහතන් වහන්සේලා ඒකක්වත් රැක ගන්න මහන්සි ගන්නේ ඒ කියන්නේ උන්වහන්සේලාගේ බලාපොරොත්තුව තියෙන්නේ මේක පවත්වන්න නෙවෙයි මේක ආසාවෙන් පවත්ව පවත්වා අලුත්ින් දේවල් රැස් කරන්න නෙමෙයි. උන්නාසෙලා මේක නිදහස් වෙන්න ආස කරන්නේ. උන්නාසෙලාගේ තීරගතවල උදානවල තියෙනවනේ. පඩිය බලාපොරොත්තු වෙන කෙනෙක්. මේ පඩිය ලැබෙනවා වගේ මම මේ පිරිණිවන් පාන්න බලාගෙන ඉන්නේ කියලා. මේකෙන් නිදහස් වෙන්න. ඉතින් ඒ ඊට පස්සේ කියන ආරක්ඛං පටිච්ච ආරක්ෂා රැකගැනීමේ හේතු කරගෙන ආරක්ඛ අධිකරණම් පටිච්ච දණ්ඩා දාන සත්තා දාන කලහ විවාද තුවං තුවං පේසුඤ්ඤ මුසාවාද අනේකා පාපක අකුසල ධම්මා සංවත්තන්ති කියන මේ ආරක්ෂාව උදෙසා ඇති වෙන අරුබුද හේතු කරගෙන මේක රැකගන්න කරන අරුබුදයත් එක්ක දඬු මුගුරු ගන්න වෙනවා කියන ඊට පස්සේ අවි ආයුධ ගන්න වෙනවා කියන කලකෝලාහල කරන්න වෙනවා කියන වාද ભેද කරන්න වෙනවා කියන අනිත් අයට ගරහන්න වෙනවා කියන තෝ තමයි කියලා ගරහන්න වෙනවා කියන ඒ වගේ කේලාම් කියන්න වෙනවා බොරු කියන්න වෙනවා කියන ආදීව අනේක පාප පාපී අකුසල ධර්මයන් උපදිනවා කියන කොච්චර ලස්සන විග්‍රහයක්ද මේක දැන් මේ කාම වස්තු රැකගන්න ගිහිල්ලානේ මේ ඔක්කොම අරුබුදට ගන්න රට රටවල් යුද්ධ කරනවා ඊට පස්සේ න්‍යෂ්ටික බෝම්බ හදනවා ඊට පස්සේ වාද විවාද කරනවා ඊට පස්සේ මඩ ගහනවා මේ බොරුවෙන් රවට්ටනවා කේලාම් කියනවා බිඳවනවා හැම අකුසලෙම හට ගන්නවා කියන බුදුරජාණන් වහන්සේ මේ කියන මේ රැකගන්න කාමවස්තු රැකගන්න මේ තෘෂ්ණාවෙන් බැඳිච්ච දේ රැකගන්න යන මේ රැක ගැනීමත් එක්ක අරගලයක් හටගන්න ඒ අරුබුදයත් එක්ක තමයි කියන මේ කලකෝලාහල සියලුම දේ පවතින්නේ හරි පුදුම ස්වාමීන් වහන්සේ දැන් මේ මේක තමයි හැම කෙනෙක්ගේම ජීවිතේ ලොකු කුඩා වශයෙන් එක එකනට විවිධාකාරව තියෙන්නේ මේ ටික එහෙමයි සම තණ්හාවෙන් හටගත්තු ඇවිස්සීම තමයි ගමන තියෙන්නේ දැන් මේකෙන් තියෙන තණ්හා මුල් කරගෙන යා සොයන්න ගන්න එතකොට බුදුරජාණන් වහන්සේ සොයන්න පටන් ගත්තට පස්සේ තමයි කෙනාට හම්බ වෙන්නේ. එක එකනට ලැබෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. එහෙම. පොඩි දෙයක් වෙන්න පුළුවන්, ලොකු දෙයක් වෙන්න පුළුවන්, සමාජයට පැල්පතක වෙන්න පුළුවන්. කෙනෙක් මාලිගාවක ඉන්න පුළුවන්, හොඳ තැනක් වෙන්න පුළුවන් තියෙන්නේ. එයාට ලැබෙන්නේ පොඩි දෙයක් වෙන්න පුළුවන්, වෙනස් දෙයක් වෙන්න පුළුවන්. ඒක ලැබිච්ච දේ මට මෙච්චර ලැබුණා. මගේ මේ දේ කියලා ඒකේ වටිනාකම විනිශ්චය කරන්න ගන්න. විනිශ්චය කිරීම හේතුවෙන් තමයි කියනවා ඒකට ආසාව හට ගන්න. තමන්ට ලැබෙන මොකක් හරි ඒ මුල් කරගෙන ආසාව. එක එකනාගේ ආසාවල් විවිධාකාරයි. එහෙමයි දැන් පුංචි ළමයිගේ ගත්තොත් ස්වාමීන් වහන්සේ ඒ ළමයාගේ තියෙන සෙල්ලම් බඩු වලට රණ්ඩු කරනවා කලකෝලහල මේ ප්‍රශ්නේ හැමම තියෙනවා ලොකු මිනිස්සෙකුට දෙල්ලම් බඩු දුන්නට වඩා නෑ එහෙමයි ගණන් ගන්න නෑ නේ එයාගේ තෘෂ්ණාවට අදාළ කරන අරමුණුත් එක්ක තමයි ඒක සම්බන්ධ වෙන්නේ එහෙමයි ලොකු කෙනෙකුට වාහනයක් සල්ලි භාගයක් හම්බෙනවා නම් ඉඩ කඩන්න අන්න ඒවට මහා තෘෂ්ණාව පොඩි ළමයෙකුට මේ ඉඩමල් ලියලා දෙනවා කිව්වොත් ඒක තේරුමක් නෑ වගේ දන්නේ නෑ වගේ ඊළඟට ස්වාමීන් වහන්සේ ඒකත් එක්කම තියෙනවා චන්දරාගේ හේතුවෙන් මේ මගේ මට අයත් මට තියාගන්න ඕන කියලා එයා ඒක ආසාවෙන් වැළඳ ගන්න මසුරුකම හට ගන්න දැඩිය වැස ගන්නවා ඒ හේතුවෙන් දැඩිය වැස ගැනීම හේතු කරගෙන තමයි තමන් සතු කරගන්න කල්පනා කරන මසුරුකම හට ගන්න කියලා මසුරුකම හේතුවෙන් ආරක්ෂා කරගන්න නගරනවා කියලා දැන් මේ තියෙන දේවල් එක එකනා බැලුවොත් ඉඩ ගඩන් වලට වැට කම්බි ගහගෙන ගෙවල් දොරවල් ලොක් කරගෙන මේකමනේ හැමතැනම තියෙන්නේ බලපුවම එහෙමයි ආරක්ෂාව හේතුවෙන් ආරක්ෂා කරගන්න කල්පනා කිරීම හේතුවෙන් මර්බුද කියනවා දඬු මුගුරු අවි ආයුද එහෙම ඒ සියල්ල තියෙන්නේ ඒකේ එහෙමයි ස්වාමීන් වහන්සේ මේ තෘෂ්ණාව සම්බන්ධව විවිධිර තමයි කියන අකුසල සහගත වැඩපිළිවෙල මේ සකස් වෙවි කෙනෙක්ගේ ජීවිතය යන්නේ දැන් බලන්න එතකොට මේ සසර ගැටේ හැදෙන්න දුක්ඛ සමුදය නිබුදුරජාණන් වහන්සේ තෘෂ්ණාව හැටියට දේශනා කළේ ස්වාමීන් වහන්සේ එතකොට දුක්ඛ සමුදය නිසා දුක තෘෂ්ණාව නිසා අකුසල් සහගත මේ වැඩපිළිවෙලත් එක්ක තමයි අපිට ආයේ සසර ගමන හැදෙන්න අපිට ප්‍රපෝෂණය වෙලා මේ අකුසල් පෝෂණය වෙයි මේ සසර ගමන බන්ධනේ තණ්හාව ප්‍රත්‍යයෙන් උපාදානෙ හටගන්න උපකාර වෙන්නේ මේක ලස්සනට තියෙනවා අජිත සූත්‍රේ කොහොමද මේ තෘෂ්ණාවේ විස්තරේ
තිනම කේනසු නියුතෝ ලෝකෝ කේනසු නප්පකාසති කිසා බිලේපනම් බ්‍රූමි කේන්සු දස්ස මහබ්බය. ඒ අජිත මානවක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟදී අහනවා, ස්වාමීනි මේ කේනසු නියුතෝ ලෝකෝ මේ ලෝකේ ආවරණය වෙලා තියෙන කමකින්ද කේනසු නප්පකාසති එහෙම වැහිලා තියෙන බව නොදන්නේයි. කිසා බිලේපනම් බ්‍රූමි ඒ ජීවිතය තුළ සම්පූර්ණයෙන් ආලේපණය වෙලා තැවරිලා තියෙන මොකද්ද? කේන්සු තස්ස මහා භයං. මොකද්ද සත්වයන්ට තියෙන මහත්ම භය? මේ ප්‍රශ්නේ හරි නුවණැත්තෙක් අහන ප්‍රශ්නයක්. සාමාන්‍ය මෙහෙම ප්‍රශ්නයක් අද කාලේ කෙනෙකුට අහගන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ ලස්සනට තෝරනවා. අවිජ්ජාය නියුතෝ ලෝකෝ මේ සත්වයා වැහිලා තියෙන අවිද්‍යාවෙන් කියන. වේවිච්ඡා පමාද අනප්පකාසති මසුරුකමත් ප්‍රමාදයක් නිසා ඒක ප්‍රකට වෙන්නේ කියන. කිසා බිලේ චප්පා බිලේපනම් රුමි තෘෂ්ණාව තමයි කියන තැවරිලා තියෙනදී දුක තමයි කියන මහත්ම බය. ඉතින් මේ විදිහට මේ සූත්‍රය විස්තර කරනවා ස්වාමීන් වහන්සේ. අපිට තියෙන කාල වේලාව අනුව මම හිතනවා මේ කරුණ ටික අපි ප්‍රමාණවත් කියලා. පින්නත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනා වගේ මේ පංචකාම ගුණයන් ඇසුරු කරගත් ජීවිත ගමනක් ගෙවන සාමාන්‍ය මිනිසයාගේ මේ තණ්හාව පෝෂණය වෙන වැඩපිළිවෙල තමයි දිගින් දිගටම සිද්ධ වෙන්නේ. තමන් ආස කරන දේවල් මුල් කරගෙන ඒ දේවල් හොයත් දේවල් ලැබෙද්දී ඒවා මුල් කරගෙන තණ්හාවෙන් බැස ගන්නා වැඩපිළිවෙල මේ විදිහට තියෙන්නේ. ඒවා නිසා තමයි ඒ වගේ වටිනාකම් තීරණය කරගෙන ඒවා මුල් කරගෙන නොයේ කලකෝලහල හටගන්නේ. තමන් සතු කරගන්න ගිහිල්ලා ඒවා ආරක්ෂා කරගන්න ගිහිල්ලා තමන්ගේ දේ විදිහට තියාගන්න පුළුවන් කියලා හිතාගෙන. හැබැයි එහෙම දෙයක් මේ තුළ නැහැ. පින්නතුනි මේ ගැන සඳහන් වෙනවා මහා නිදාන සූත්‍රය තුළ. මේ පින්නතුන්ට කියවන්න අවස්ථාව තියෙනවා කියවලා බලන්න පුළුවන්. දීඝනිකාය දෙවන පොත් වහන්සේගේ මහා මග්ගයේ තුල තියෙනවා මහා නිදාන සූත්‍රය. මේ එකින් එක කාරණා හේතු සහිතව සකස් වෙන ආකාරය පවා එහි ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කොට වදාලා. ඒ දේශනාව මේ පින්නතුන්ට ශ්‍රවණය කරන්න කියවන්න අවස්ථාව තියෙනවා මහා නිදාන සූත්‍රය තුළ. ආනන්ද ස්වාමීන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ ඒ විස්තර කොට වදාළේ. ඉතින් ඒ දේශනාව තුළ ඇතුළත් වෙනවා මේ තණ්හාව මුල් කරගත් තණ්හාව මුල් කරගෙන යන වැඩපිළිවෙල ඒ දුක සකස් වෙන්නේ මේ ආකාරයෙන් කියලා හේතු සහිතව සකස් වෙන පිළිවෙල ගැන විස්තර වශයෙන් ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟට පින්නත් ස්වාමීන් වහන්සේ මේ ගැටීම් හටගන්න එක ආඝාත වත්තු බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රහාණය කළ යුතු හාන භාගී ධර්මයන් පිරිහීම ඇති කරන දේවල්. එතකොට මේ ජීවිතයේ පිරිහීම ඇති කරන ආඝාත වත්තු ගැටීම හටගන්න හේතු වෙන අවස්ථා නමයක් විදිහට මේ දේශනාව තුළ ඇතුළත් වෙලා තියෙනවා. තමන් මුල් කරගෙන තමන්ගේ ප්‍රිය මනාපය මුල් කරගෙන ඒ වගේම අප්‍රිය මනාපය මුල් කරගෙන මේ ගැටීම හටගන්න ආකාරය. බැලුවොත් යම් තැනක ආරවුලක් හටගත්තා නම් ওই කාරණා ටිකින් එකක් මුල් කරගෙන පින්න ස්වාමීන් වහන්සේ මෙන්න මේ ගැන මේ මොන ආකාරයෙන්ද මේ ගැටීම හටගන්නේ කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න. පින්න ස්වාමීන් වහන්සේ මේ එතකොට ඒ පිරිහීම පින්ස පවතින ආඝාත වත්තු හැටියට දේශනා කරනවා අපේ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ. මේක පින්න ස්වාමීන් වහන්සේ මේ දේශනා කරන නව ආකාරයකට මේ වෛරය හට ගන්නවා කියන ආකාර, ඒ කියන්නේ වෛරය බැඳීමට මුල් වෙන කරුණු හැටියට මේක දේශනා කරන්නේ. මේක දේශනා කරන බුදුරජාණන් වහන්සේ පින්න ස්වාමීන් වහන්සේ අනත්තම් මේ අචරීති ආඝාතං බන්ධති. ඒ අය හිතනවා කියනවා පෙර මට අනර්ථය කළා කියලා ඔන්න කෙනෙක් ගැන වෛරය හට ගන්නවා කියනවා. ඉස්සර මට අයාපතක් කරා විරුද්ධ දෙයක් කළා කියලා මම හිතනවා. එතකොට එයා හිතනවා කියන මට මෙන්න මෙයා ඉස්සර මට මෙන්න මේ වගේ දේවල් කළා තියෙනවා කියලා වෛරය බැඳ ගන්නවා කියන ඒ කෙනා ගැන. ඊළඟට පින්නස් ස්වාමීන් වහන්සේ අනත්තම් මේ චරතීති ආගතම් බන්ධති. දැනුත් මට මේ මිනිස්සයා මටත් මේ දැනුත් මට අනර්ථය කරනවනේ කියලා වර්තමානයේ කාලේ වෛර බැඳ ගන්නවා කියනවා. තමන්ට විරුද්ධ කරනවා කියලා වෛර බැඳ ගන්නවා. එහෙමයි පින්නස් සාංශ. තමන්ට මට විරුද්ධ දේවල් කරනවා, මෙයා මට විරුද්ධ දේවල් කරනවා, මෙහෙම කරනවා, මෙහෙම කරනවා කියලා වෛර බැඳ ගන්නවා. ඉතින් මේවා කියද්දි පින්නත් ඕනතරම් ලෝකේ මේ වගේ පුද්ගලෝ විද්‍යාමාන වෙනවා. මේ ලෝකේ බහුතරයක් ගත්තොත් අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට පින්නස් ස්වාමීන් වහන්සේ දැන් මෙයා හිතන අනත්තම් මේ චරිස්ස තීති ආගතම් බන්ධති. අනාගතේ මට අනර්ථය කරයි, අනාගතෙත් මට මෙයා අනර්ථය කරනවා කියලා මෙයා හිතාගෙන වෛර බැඳ ගන්නවා කියනවා. ඒක බලන තමන් පිළිබඳ මට පෙර මට මෙහෙම දේවල් කරා කියලා ඔන්න වෛර බැඳ ගන්නවා. දැනුත් මට මේ වගේ දේවල් කරනවනේ කියලා මට අනර්ථය කරනවනේ කියලා වෛර බැඳ ගන්නවා. අනේ මට අනාගතෙත් මෙයා මට අනර්ථය කරයි, මට මේ දේවල් කරයි කියලා
වෛර බැඳ ගන්නවා කියනවා. ඉතින් බලන්න මේ විදිහට තමයි අපි මේ වෛරේ හටගන්නේ. ඊළඟට පින්නස් ස්වාමීන් වහන්සේ එතනින් අතර වෙන්නේ නැහැ කියනවා. බුදුරජාණන් දේශනා කරනවා පියස්සමේ මනාපස්ස අනත්තං අචරි. මාගේ ප්‍රේමනාප කෙනාට පෙර අනර්ථය කළානේ කියලා වෛර බැඳ ගන්නවා කියනවා. ඒ කියන්නේ පින්නස් ස්වාමීන් වහන්සේ අපිත් එක්ක හිතවත් කෙනෙක් ඉන්නවනේ අපිට යා ප්‍රේමනාපයිනේ. එතකොට එයාට මේ දේවල් මේ පෙර කළා තියෙනවා කියලා පුද්ගලයෙක් ගැන වෛර බැඳ ගන්නවා කියන ඒ කාරණේ. මගේ යාළුවාට අහවල් විදිහ විරුද්ධ දෙයක් කළේ කියලා වෛර සාමාන්‍ය කතා කරොත් එකට ඉන්න කෙනෙකුට මොන හරි කවුරු හරි කෙනෙක් පෙර කියලා තියෙනවා කියමුකෝ. ආ මෙන්න මෙයා මගේ යාළුවාට මෙහෙම දේවල් කියලා තියෙනවා කියලා ඒවා සිහි කර කර මොකද කරන අර අතීතයේ ආරම්භය වෛර බැඳ ගන්නවා කියනවා. ඊළඟට පින්නස් සායනස් ඒක තියෙනවා මේ පියස්සමේ මනාපස්ස අනත්තං චරති. දැනුත් මගේ ප්‍රේමනාප කෙනාට අනර්ථය කරනවනේ කියලා ඒ කෙනාගෙන වෛර බැඳ ගන්නවා කියනවා. ඊළඟට පින්නස් සාවෙන්නස් පියස්සමේ මනාපස්ස අනත්තං චරිස්සතිති. අනේ මගේ ප්‍රේමනාප කෙනාට මෙයා ඉදිරියටත් අයහපත අනර්ථ පින්නස් අයහපත කරයි අනර්ථය කරයි කියලා වෛර බැඳ ගන්නවා කියනවා. ධාරි පුදුමයි පින්න ස්වාමීන් වහන්සේ අපේ හිතේ මේ ස්වභාවය මේ වෛරේ මේ ගැටීම් හට ගන්න ආකාරයයි බුදුරජාණන් වහන්සේ මේ ඒ අවස්ථාවලදී දේශනා කරන්නේ. ඊළඟට පින්න ස්වාමීන් වහන්සේ මෙයා හිතනවා කියනවා මොකද්ද මේ ඔන්න ඊළඟට අප්පියස්ස මේ අමනාපස්ස අත්තං අචරි. ඒක හරි පුදුමයි. ඒ කියන්නේ මගේ අප්‍රිය අමනාප කෙනාට පෙර මෙයා උදව් කරේ කියලා ඒ ගැන වෛරේ ගන්නවා කියන. ඒක තමන් අමනාප කෙනෙක් ඉන්නවනම් තමන් එක්ක එයාට යම් කෙනෙක් උදව් කරොත් ඒක ආරම්භය මොකද කරන්නේ වෛරය හට ගන්න පුළුවන් එනම් පින්නස් ස්වාමීන් වහන්සේ. ඒකට හේතුව ඇයි අමනාප කෙනෙකුට උදව් කරේ? ඒ නිසා වෛරය හට ගන්නවා. ඊළඟට පින්නස් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා අප්පියස් මේ අමනාපස්ස අත්තං චරති. දැනුත් මේ මගේ මට අමනාප කෙනෙක් මට අමනාප කෙනාට මට අප්‍රිය කෙනාට උදව් කරනවනේ කියලා ඒක අරමුණු කරගෙන වෛරය හට ගන්නවා කියනවා. ඊළඟට පින්නස් ස්වාමීන් වහන්සේ මේක දේශනා කරනවා අප්පියස් මේ අමනාපස්ස අත්තං චරිස්ස තීති ආගතං බන්දති. අනාගතෙත් මේ මට අමනාප කෙනාට ඒ වගේම මං කැමති නැති කෙනාට උදව් කරයිනේ කියලා ඒක අරමුණු කරගෙන පින්නස් ස්වාමීන් වහන්සේ මොකද්ද දේශනා කරනවා වෛරය හට ගන්නවා කියනවා. ඒතුල බලන්න මේ අපේ හිතේ මේ යම් යම් පුද්ගලයෝ ගැන ඒ කරුණ ආරම්භය වෛරය හට ගන්න ආකාරය. ඉතින් ඒක අපි මේ හිත තුල හට ගන්න බලවත් අකුසලයක් මේ වෛරය කියන දේ. ඉතින් මේක හටගත්තට පස්සේ පින්නස් ස්වාමීන් වහන්සේ ඉතින් මේකේ විපාකේ තමයි ඉතින් ඒ කාන්තිය මේක ප්‍රහාණය කරගන්න බැරුනොත් මේ ජීවිතේ තියාට බොහෝ අයහපත පින්ස් පවතිනවා. මරණයන් මැත්තේ බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒකට පින්නස් ස්වාමීන් වහන්සේ බලන්න මේ විදිහට මේ වෛරය කියන දේ අපේ ජීවිතේට මේ හානිය පිණිසමයි පවතින්නේ. දැන් බලන්න පින්නසන් කෝධන සූත්‍රයයි ගත්තොත් එතකොට එයා ඔන්න දැන් මේ ක්‍රෝධ කරන මිනිසෙක් ඉන්නවා කියනවා. එයා හිතනවා එයාට සතුරු කෙනෙක් ඉන්නවා කිමුකෝ. එයා ගැන හිතනවා කියනවා අනේ මේ මිනිස්යාන විරූපී වේවා. පෑහෙන් මෙයාගේ ලස්සන නොවි ලස්සන මෙයා විරූපී වේවා. මෙයාට පැහැ නොලැබේවා. මෙයා දුර්වර්ණ වේවා කියලා එයාගේ පැහැය ගැන අමනාපෙන් එයා ඔන්න කෙනෙක් හිතනවා. දැන් බලන්න මේ ක්‍රෝධයේ වෛරයේ එන ආකාරය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කෙනා මොනතරම් ලස්සන සැරසිලා මොනතරම් මේ හොඳට නාලා පිරිසුදු වෙලා හිටියත් මේ කෙනා ක්‍රෝධ කරන කෙනෙක් කියනවා. මෙයා විරූපී කෙනෙක් කියනවා. ඒතුළු මේ විදිහට පින්වත් ස්වාමීන් වහන්සේ ක්‍රෝධයේ කරන කෙනාට මෙන්න මේ ආදීනව එනවා කියනවා. කියන්නේ අනික් අය ලස්සනට ඉන්නවට කැමති නැති කෙනාට තමන්ටමයි පෙරලා ඒ විපාකේ ලැබෙන්නේ. එහෙමයි සාංකේ. තමන් යමක් කරනවා ඒක විපාකෙන් තමන් කරා ඉන්නේ. එතකොට ඒක තමන්ටමයි ලැබෙන්නේ. එතකොට ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් මෙයා හිතනවා කියනවා අනේ මෙයා මේ දුකසී නිදා ගන්නව නම් හොඳයි. සැපසී නිදා ගන්න එපා කියලා මෙයා හිතන ක්‍රෝධ කරන කෙනෙක්. හැබැයි පෙරලාම පින්න ස්වාමීන් වහන්සේ එයා මොනතරම් සුවපාසු යහන්වල සැතපුණත් එයාට සුවසේ නිදා ගන්න බෑ කියනවා. සෝසී නිදා ගන්න බෑ කියනවා. ඇයි මෙයා ක්‍රෝධ කරන මිනිස්සෙක් කියනවා. ඊළඟට පින්නස් ස්වාමීන් වහන්සේ මෙයා හිතනවා කියනවා මේ තමන් කියන්නේ තමන්ගේ හතුරෙක් ගැන එයා හිතනවා කියනවා දියුණුවට ගන්න කාරණයක් නම් මෙයා ගන්න එපා.
කියලා හිතනවා කියනවා. එතකොට එහෙම හිතනකොට පින්නස් ස්වාමීන් වහන්සේ දියුණුවට නොගැලපෙනම ක්‍රෝධය අරගෙන මෙයා හිතනවා කියනවා මම මේ දියුණුවට දෙයක් මේ ගත්තී කියලා එයා හිතනවා කියනවා. දියුණුවට අදාළ දෙයක් එයා හිතනවා කියනවා මට මේක අයහපත පිණිස පවතින දෙයක් කියලා ඒක බැහැර කරනවා කියනවා. මෙයාට මේ කුසල ලකුසල එතකොට ඒක තීරුම් ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක තමා කරාම එන ආදීනවයක්. ඊළඟට පින්නස් ස්වාමීන් වහන්සේ මෙයා හිතනවා කියනවා අනේ මේ භෝග සම්පත් නම් අර මිනිස්සයා භෝග සම්පත් වලින් දිනු නොවේවා කියලා හිතනවා කියනවා තමන්ගේ හතුරෙක් ගැන. මේ ක්‍රෝධ කරන කෙනෙක් ඒක පෙරලාම් පින්නස් ස්වාමීන් වහන්සේ තමන්ගේ භෝග සම්පත් මොකද්ද වෙන්නේ ඒ හේතුවෙන් විනාශ වෙලා යනවා කියනවා. ඒ ක්‍රෝධ කිරීම නිසා ඇතිවන ආදීනවයක්. එතකොට මෙයා හිතනවා කියනවා අනේ ආරයනම් කීර්තියටපත් නොවේවා පිරිවර සම්පත්තිය නොලැබේවා කියලා හිතනවා කියනවා. මේ බලන්න මේ ක්‍රෝධයත් එක්ක එන එක මොකද්ද වෙන්නේ අන්තිමේට තමන්ගේ තියෙන පිරිවර සම්පත්තියත් අහිමි වෙලා යනවා මේ ක්‍රෝධය නිසා. ඉතින් පින්වත්නි මේ හිත තුළ හටගන්න ක්‍රෝධය සුළුපට දෙයක් නෙමෙයි අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අගාතයට දාන නිරේගාමි අකුසලයක්. ඉතින් ඒ විදිහට මෙයා හිතනවා කියනවා තමන්ට වෛර කරන කෙනෙක් ගැන අනේ මිතුරන්නම් නොලැබේවා. අරයට මේ මිතුරන් නොලැබේවා කියලා හිතනවා කියනවා. ඒ මිතුරට මොකද වෙන්නේ පෙරලාම තමන්ගේ හිත මිත්‍රාදීන් සියල්ලම තමන්ගෙන් අහිමි වෙලා යනවා කියනවා. ඒක ක්‍රෝධ කරන කෙනෙකුට මේ වගේ ආදීන වෙනවා. එයා හිතනවා කියනවා තමන් ඒ කියන්නේ තමන්ගේ හතුරෙක් ගැන එයා හිතනවා කියනවා මේ මිනිස්යා නම් මරණය මත ඒකාන්තිම දුගතිය ආවා කියලා එයා හිතනවා කියලා. ඒ ක්‍රෝධය නිසාම ඒ ක්‍රෝධී හේතුවෙන් පින්නස් ස්වාමීන් වහන්සේ මොකද්ද කියලා දේශනා කරනවා කාය සුබේදා පරම්මරණ අපායෙන් දුක්ගති මිනිපාතය නිර්යයන් උපපජ්ජති. ඒ ක්‍රෝධ කරන මිනිස්යා මරණය මත නිරේගිල උපදිනවා කියලා. මේ වගේ පින්නස් ස්වාමීන් වහන්සේ ගොඩාක් ආදීනව අපිට මේ ක්‍රෝධය එහෙම නැත්නම් මේ වෛරය තුලින් මේ මිනිස්යන්ගේ ජීවිතයට විශාල ආදීනවයක් තමන්ගේ ජීවිතයට උදා වෙනවා. ඉතින් ඒ නිසා අපි කරන්න ඕනේ පින්නස් ස්වාමීන් වහන්සේලා මේ ක්‍රෝධය බැහැර කරලා, වෛරය බැහැර කරලා, පුළුවන් තරම් මෙත්සිත පුරුදු කරගෙන අපේ ජීවිතේ පුරුදු කරන්නයි අපි මහන්සි ගන්න ඕනේ පින්නස් ස්වාමීන් වහන්සේ. පින්නස් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ ක්‍රෝධ මූලක ධර්මයන් හේතුවෙන් එයාගේ ජීවිතයේ ක්‍රෝධය අභ්‍යන්තරයේ වැඩෙන ආකාරය. තමන්ට අතීතය අනර්ථය කළා, වර්තමානය අනර්ථය කරනවා, අනාගතය අනර්ථය අයහපත කරනවා කියලා කෙනෙක් ගැන වෛර බැඳ ගන්නවා. එහෙම නැත්නම් තමන්ගේ හිතවත් අයට අතීතයේ විරුද්ධ වෙලා කටයුතු කරා, දැනුත් එහෙම විරුද්ධ වෙලා කටයුතු කරනවා, අනාගතයේ විරුද්ධ වෙලා කටයුතු කරන්න පුළුවන් කියලා හිතාගෙන තමන්ගේ හිතවත් අයට විරුද්ධව කටයුතු කරන අය කියලා වෛර බැඳ ගන්නවා. එහෙම නැත්නම් තමන් එක්ක අහිතවත් වූ විරුද්ධ වූ අයත් එක්ක තමන් එක්ක ඒ විරුද්ධ අය එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් මෙයා කියලා. අතීතයේ මෙයා මට විරුද්ධ අය එක්ක එකතු වෙලා හිටියේ, වර්තමානයේ මෙයා මට විරුද්ධ අයෙක් එකතු වෙලා ඉන්නේ, අනාගතයේ මට විරුද්ධ අයත් එකතු වෙලා ඉන්නේ කියලා වෛර බැඳ ගන්නවා. එහෙම ක්‍රෝධ කරන කෙනා අනිත් අය සැප ලස්සනට ඉන්නවා දකින්න, සැපසේ නිදාගෙන ඉන්නවා දකින්න, භවභෝග සම්පත් වලින් වැඩිලා ඉන්නවා දකින්න, දියුණු වෙලා ඉන්නවා දකින්න, කීර්තියක් පැතිරිලා හිත මිතුරන් බොහෝ ඇතුව ඉන්නවා දකින්න කැමති නැහැ. අයහපත දුගතිය ඇති වේවා කියලා හිතන්නේ. ඒ විරුද්ධ කෙනා ගැන එහෙම හිතද්දී තමන්ටම පෙරලා ඒව දුක් විපාක විදිහට කරකිලා එනවා. ක්‍රෝධයේ දුරු විපාකේ. පින්නස් ස්වාමීන් වහන්සේ මේ දුරු විපාක ඇති කරන ක්‍රෝධයේ දුරු කරගන්නේ කොහොමද? එහෙමයි ස්වාමීන් වහන්සේ, මේ අපේ පින්නස් ස්වාමීන් වහන්සේ කලින් විස්තර කළ දුන්නේ පිරිහීම ඇති කරන කාරණා. ක්‍රෝධයේ ඇති වුණාට පස්සේ ඒකෙන් පිරිහිලා යන විදිහ ලෝකෝදන සූත්‍රයත් සම්බන්ධ කරගෙන ලස්සනට විස්තර කළා. එතකොට මේ දේශනාවේ තියෙනවා, එතකොට ක්‍රෝධයේ කොහොමද දුරු කරගන්නේ? ඒක දේශනා කළා තියෙන දියුණු වීමට උපකාර වන කාරණා නවය. එතකොට ඒක වෛරය දුරු කරන්න ආඝාත පටිවිණී කියලා තියෙනවා. එතකොට මේක දැන් කියවනේ තමන්ට අතීතයේ තමන්ට මෙයා අනර්ථය කළා, ඊළඟට තමන්ට දැනුත් අනර්ථය කරනවා, අනාගතයේ අනර්ථය කරයි කියලා මෙයා කල්පනා කරනවා කියනවා. එතකොට එයාට එහෙම අනර්ථය වෙනවනම් මෙයා කල්පනා කරනවා, ඉතින් මං මේක කොහොමනම් ප්‍රාර්ථනාවකින් ලබන්නද, මේක මං මෙසේ නොවේවා කියලා කෙසේ ලබන්නද කියලා මෙයා වෛරය දුරු කරනවා කියනවා. ඒක පළවෙනි එක. ඊළඟට තියෙනවා එයාගේ ප්‍රියමනාපයට අනර්ථය කරනවා. දැන් අපි කියමු කෙනෙක් ඇවිල්ලා අපි ප්‍රියමනාපයට අනර්ථය කරනවා. අතීතයේ ඒගොල්ලන්ට අනර්ථය කරා, අනාගතයේත් ඒගොල්ලන්ට අනර්ථය කරයි. මේ කරුණෙන් මෙයාට මේක දකින්න ලැබෙනවා. මෙයා කල්පනා කරනවා කියනවා.
ඉතින් මම මේක මෙසේ නොවේවා කියලා කෙසේ වෙනවා ලබන්නද කියලා එයා ඒ වෛරය දුරු කරනවා කියලා. ඊළඟට තියෙනවා අනාගතේ නෑ මේ තමන්ගේ අප්‍රියමනාපයට මෙයා යහපත කරනවා. ඊළඟට අප්‍රියමනාපයට අතීතෙත් යහපත කළා. අනාගතෙත් මගේ අප්‍රියමනාපයට මෙයා යහපත කරાવી කියලා මෙයාට දකින්න ලැබෙනවා කියලා. එතකොට එයා කල්පනා කරනවා කියනවා මේ මෙසේ නොවේවා කියලා කොහොමනම් ලබන්නද කියලා මෙයා ඒක කල්පනා කරනවා කියනවා මේ ලෝකේ තියෙන දේවල් මට වෙනස් කරන්න බෑ මේක මෙසේ නොවේවා නොවේවා කියලා කොහොම ලබන්නද කියලා එයා ඒක සිහි කරලා වෛරය දුරු කරනවා කියනවා. එතකොට ඒ විදිහට තමයි මේ ආගාත පටිවිණේ විස්තර කරලා තියෙන්නේ. ආගාත පටිවිණේ සව සූත්‍රයක් තියෙනවා ඒකෙන් ඔබට හොඳට පැහැදිලි කරවගත්ත හැකි. අංගුත්තර නිකාය 3 වෙනි පොත. ඒක මම හිතන්නේ කලින් මේ දේශනාවල සාකච්ඡා කරලා තිනවා කිව්ව මම කෙටියෙන් ඒක සිහි කරන්නම් ඔබට ඒක මතක තියාගන්න කො වටිනවා. සාරිපුත් මහ රහතන් වහන්සේ මේ විස්තරේ කියන්නේ ඔන්න කියනවා අපි අපේ හිතේ කෙනෙක් ගැන තරහක් වෛරයක් ඇති වුණා කියනකොට එතකොට ඒ මේ විදිහට බලන්න කියන සමහර පුද්ගලයෝ ඉන්නවා ඒගොල්ලෝ කායික ක්‍රියාවලින් අපිරිසිදුයි. හැබැයි ඒගොල්ලන්ගේ වචනේ හොඳයි කියන. ඔන්න එහෙම පුද්ගලයෝ ලෝකේ ඉන්නවා. කායික ක්‍රියා ඒගොල්ලන්ගේ අපිරිසිදුයි. හැබැයි වචනේ හොඳයි. වාචික ක්‍රියා ඒගොල්ලෝ හොඳයි. ඒගොල්ලන් කිරේ වෛරය දුරු කරන්න කියනවා. මෙන්න මෙහෙම කියනවා ඒක කරන්න ඕනේ. පාර යනකොට රෙදි කෑල්ලක් තිනකොට පාංශු කූලික. කාටවත් අයිතිකාරයෙක් නැති රෙදි කෑල්ල බිම තිනනවා කියනවා. එතකොට ඒ බිම තියෙන රෙදි කෑල්ල කකුලෙන් පාගලා අර නරක මඩ තියෙන කොටස් ටික පාගලා අයින් කරලා හොඳ කොටස ඉරලා ගන්නවා කියනවා. ඒ වගේ කියනවා. ඒ වෙලාවට සිහි කරන්න ඕනේ යාගේ නරක කායික ක්‍රියාව නෙවෙයි කියනවා. හොඳ වාචසික ක්‍රියාව මෙනෙහි කරලා අර තරහ දුරු කරන්න කියනවා. හරි ලස්සනයි මේ සාරිපුත් මහ රහතන් වහන්සේ ඒක විස්තර කරන්නේ. ඊළඟට තියෙනවා ඔන්න කෙනෙක් ඉන්නවා කියනවා අපිරිසිදු වාචසික ක්‍රියා ඇත්තේය. හැබැයි යාගේ කායික ක්‍රියා හොඳයි කියනවා. සමහර අය ඉන්නේ ස්වාමීන් වහන්සේ මේ මුණ ගැහෙන්න ගියත් කතා කරන්න ගියත් සැරෙන් කතා කරන්නේ. නිතරම නිකන් නහයට අහන්න නැතුවනේ කතා කරන්නේ. හැබැයි ඒගොල්ලෝ කායික ක්‍රියා වශයෙන් හොඳයි සමහර විට. ඉතින් අපිට බොහෝ විට පේන්නේ අර වචනින් සරයක විතරයි. කායික ක්‍රියාව අපි සිහි කරන්නේ නැහැ නේ. ඉතින් කියනවා ඒක මේ වගේ උපමාවක් කියන. බුදුර සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඔන්න දියසෙවෙල් වලින් පරණැල් වලින් වැහිලා ගියේ පොකුණක් තියෙනවා කියනවා. එතකොට ඒ පොකුණට ග්‍රීස්මේ මැඩිච්ච පුරුෂයෙක් එනවා කියනවා. දාඩිය දාගෙන රස්නින් පෙලිලා එනවා කියනවා. එතකොට එයා අර පොකුණට බැහැලා අත් දෙකෙන් දියසෙවෙල දෙපැත්තට පාසි අයින් කරලා වතුර ටික විතරක් අරන් බොනවා කියනවා. එතකොට එයා අර නරක දේවල් ලොකුම දෙපැත්තට දාලා හොඳ වතුර තමයි බොන්නේ. ඒ වගේ කියනවා තරහක් එයාගෙන තරහක් આવුත් එහෙම එයාගේ වචනේ වාචික ක්‍රියා සිහි කරන්න එපා කියනවා. කායික ක්‍රියා හොඳ පැත්ත සිහි කරන්න ඒකල වෛරය දුරු කරගන්න කියනවා. හරි ලස්සනයි ඒක. ඊට පස්සේ කියනවා ඔන්න කෙනෙක් ඉන්න අපිරිසිදු කායික ක්‍රියා තියෙන්නේ. අපිරිසිදු වාචික ක්‍රියා තියෙන්නේ. එයාගේ කයත් හොඳ නැහැ. එයාගේ කටත් සැරයි. කායික ක්‍රියාවත් අපිරිසිදුයි කියනවා. හැබැයි එයා කාලෙන් කාලට භාවනා කරනවා කියනවා. මන භාවනාව කියදෙනවා කියනවා. එතකොට ඒ පුද්ගලයා ගැන මෙන්න මේ විදිහට හිතන්න කියනවා. ඔන්න ග්‍රීස්ම කාලේ කෙනෙක් එනවා කියන වතුර පිපාසයෙන්. එතකොට වතුර තියෙන පොකුණක්වත් වතුර බාල්දියක්වත් මොකුත් නැහැ. ගවකුරේකින් හැදිච්ච වලක වතුර චුට්ටක් තියෙනවා කියලා. වතුර චුට්ටයි තියෙන්නේ ගවකුරේකින් හැදිච්ච වලක. එතකොට මෙයා කල්පනා කරනවා මේක වාදිනයකින් ගන්න ගියොත් බොර වෙනවා. වෙන උපක්‍රමයකින් මේක ගන්න ගියොත් බොර වෙනවා. ඒ නිසා මේක තියෙන විදිහටමයි මම මේ වතුර ටික බොන්න ඕනේ කියලා වැලමිට දෙක අත් දෙකයි දණිස් දෙකයි බිම තියලා වැලමිට දෙකක් බිම තියලා කට හිමීට ඒකට ලං කරලා වතුර ටික අරන් බොනවා කියන බොර වෙන්නේ නැති වෙන්නේ. ඒක හරි සියුම් උපමාවක්. ඉතින් කියනවා මේ කායික ක්‍රියාවත් පිරිසිදු නැති. වාචික ක්‍රියාවත් පිරිසිදු නැති. කෙනෙක් ගැන හිතන්න ඕනේ යා බණ භාවනා කරනෝනේ කාලෙන් කාලට මෙයා බණ භාවනාවක් හරි කරනෝනේ කියලා. එයා ගැන තරහක් ඇති වුණොත් එයාගේ හොඳ සිහි කරන්න කියනවා. මෙයා මෙහෙම සැර කරාට මෙයා මෙහෙම කායින් අපිරිසිදු ක්‍රියා තිබුණාට මෙයා බණ භාවනාවක් හරි යෙදෙනවනේ කියලා. ඒක විතරක් සිහි කළා තව වෛරය දුරු කරන්න කියනවා. ඊට පස්සේ කියනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් ඉන්නා එයාගේ අපිරිසිදු කායික ක්‍රියා තියෙනවා. අපිරිසිදු වාචික ක්‍රියා තියෙන්නේ. එයා කාලෙටින් මේ බණ භාවනාවක යෙදෙන්නේ නැහැ. චිත්ත ප්‍රසාදී පිණිස හේතුවෙන්නේ නැහැ. එයාගෙන දැනගන්න ඕනේ මෙහෙම කියනවා. ඔන්න මේ දීර්ඝ මාර්ගයට පිළිපන්න කෙනෙක් ඉන්නවා. අපි කියමු කාන්තාරයක කියලා. ඈත මාර්ගයක පිළිපන්න කෙනෙක් ඉන්නවා. එයා අසනීප වෙලා ඉන්නේ. එයාට උපස්ථායකෙක් නැහැ. කණ්ඩ බොණ්ඩ යමක් නැහැ. වතුර ටිකක් දෙන්න කෙනෙක් නැහැ. එයා ළඟත් වතුර නැහැ. බෙහෙත් මොකුත් නැහැ. ආන්නේ ඒ වගේ කෙනෙක් දකින්න ලැබෙනවා කියන කාන්තාරේ යන කෙනෙකුට. එතකොට මෙයාගෙන අනුකම්පා ඇති කරගෙන අනේ මෙයාව නොනැසීවා කියන අදහසින් එයාට අනුකම්පාවෙන් උපස්ථාන කරනවා කියන.
පුළුවන් හිටියට උපස්ථාන කරනවා කියන. ඒ වගේ කියනවා. සමහර අයගේ කායික ක්‍රියා හොඳත් නැහැ කියනවා. වාචික ක්‍රියා හොඳත් නැහැ කියනවා. හිතෙමුත් එයා නරක දේවල් කරන්න කියන බණ භාවනා කරන්න හිම මුකුත් නැහැ කියනවා. එතකොට ඒ වගේ කෙනෙක් ගැන හිතන්න ගුණයක් හොයාගන්න අමාරුයි. එතකොට එයා ගැන අනුකම්පාවෙන් එයා ගැන අනුකම්පාව උපදවාගෙන අර වෛරය දුරු කරන්න කියනවා. මෙයා මෙහෙම අකුසල් කරගන්නේ මෙයාගේ අකුසල් ගැන දන්නේ නැති නිසානේ. මෙයා මේ සසරට වැටෙන්න අකුසල් රැස් කරගන්නවනේ. මොනවා කරන්නද අපි අනුකම්පාවෙන් ඉන්න ඕනේ කියලා මෙයා ගැන තියෙන තරහ නැති කරනවා කියනවා. ඊළඟට පස්වෙනි කාරණාව හැටියට කියනවා ඔන්න පෙර කෙනෙක් ඉන්නවා කායිකියා පිරිසිදුයි වාචික ක්‍රියා පිරිසිදුයි කාලෙන් කාලට බණ භාවනාත් කරනවා. ඉතින් එයා ගැන තරහ දුරු කිරීම ඉතින් එච්චර දුෂ්කර නෑ. මොකද එයාගේ හැමදේම යහපත්නේ. හැම යම් කිසි ඔව් ඒ වගේ කෙනෙක් ගැන තරහ ඇති වෙනවා. මේ සිතාරි අමුතු ස්වභාවයෙන් යුක්ත එකක් නිසා. එතකොට එහෙම කෙනෙක් ගැන තරහ දුරු කරන්න ඉතින් මේක කියනවා මේ පුද්ගලයෙක් කෙනා කියන පැහැදිලි ජලය ඇති, මිහිරි ජලය ඇති, සිහිල් ජලය ඇති, සුදු වැලි තලාව ඇති, රමණීය වූ අනේක වෘක්ෂයන්ගෙන් ගැවසීගත් පොකුණක් තියෙනවා. මේ පොකුණට ඇවිල්ලා ග්‍රීස්මෙන් පෙලිච්ච කෙනෙක් වතුර බීලා කලන්තේ නැති කරගෙන වතුර පොකුණට බැහැලා පැහැම් පහසු වෙලා ගහක් සෙවනේ හොඳට හාන්සි වෙලා ඉන්නවා කියන. ඒ වගේ කියනවා අරයා කායික සමාචාරත් පිරිසිදුයි, වාචික සමාචාරත් පිරිසිදුයි, කාලින් කාලට බණ භාවනාවලත් යෙදෙනවා. ඒ ගුණ සිහි කරලා එයාගෙන තියෙන තරහ දුරු කරලා දාන්න කියන. ඉතින් මම මේ සූත්‍රය කෙටියෙන් කිව්වේ ඒකේ තියෙන උපමා ටිකත් එක්ක අපිට හරි වැදගත් මේ තරහ දුරු කිරීම ගැන. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ ආඝාත පටිවිණය කියන එක මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දසුත්තර විවරණේ දසුත්තර දේශනාවේ දේශනා කළේ දියුණු ඇති කරලා දෙන කරුණු කියලා. ඉතින් මේ කරුණු අපේ ජීවිතයට පුරුදු කරගන්න මේ තරහ දුරු කිරීමට මෙන්න මේ උපක්‍රම අපිට පාවිච්චි කරන්න පුළුවන් පින්වත් ස්වාමීන්. පින්වත් ස්වාමීන් වහන්සේලා සමගින් අදත් බොහෝ දහම් කාරණා අපි සාකච්ඡා කළා. දියුණුව ඇති කරලා දෙන, ඒ වගේම පරිහානි පිණිස පවතින, දියුණුව පිණිස පවතින, ඒ වගේම නව සත් ආවාසයන් ගැන සාකච්ඡා කළා. තණ්හා මුල් කරගෙන මේ සසරේ දුක සකස් වෙවි යන ස්වභාවය ගැන සාකච්ඡා කළා. එක් එක් දහම් පරයායන් බොහොමයක් අද දවසේ සාකච්ඡා කළා. ඉතින් මේ ආකාරයෙන් අද දවසේ මේ දහම් සාකච්ඡා මේ වශයෙන් අප රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන්ව දිවි ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී සේක බල ධර්මයන්ගින් වැඩිත්වා. ඒ සියලු දෙවියෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. කල්‍යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අද දහම් සාකච්ඡාව සඳහා වැඩම අවදාළ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනාවාසී, ලක්වාසී, ලෝවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් සුවසේ සීලාදී ගුණධම් ආරක්ෂා කරගන්න, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද දවසේ විශේෂයෙන් මේ දහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන්නේ ඔක්තෝබර් මාස පළමු දින උපන්දිනයේ සමරන කියන් පතිරත්න පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත්භාවයේ ආශිර්වාද කිරීම පිණිස මහාචාර්ය සමන් පතිරත්න සීයා, මහාචාර්ය අශෝකා පතිරත්න ආච්චි ඇතුළු පවුලේ හැමදෙනා මේ දායකත්වයේ දරන්නේ. ඉතින් ඒ පින්වතුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඒ සියලු දෙනාම නමින් ධර්මශ්‍රවණය කළ බැහැම දෙනා නමින් අනන්ත සසර පුරා මිය පරලෝකීය සීල ඥාතීන්ට පින් අනුමෝදන්ව පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ පින්වත් කියන් පතිරත්න සිඟිති පුතුණුවන්ට ආශිර්වාද කරමු. ඒ පින්වත් කියන් පතිරත්න සිඟිති පුතුණුවන්ට තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ සැලසিলা, තෙරුවන් සරණ ගිය සැබෑම ශ්‍රාවක දරුවෙකු ලෙස ගෞතම බුදුසසුනේ පිළිසරණ ලබන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරු පින්වත් මහාචාර්ය සමන් පතිරත්න මහත්මා, මහාචාර්ය අශෝකා පතිරත් මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දිනාටත්, නැහිත මිතුරු හැම දිනාට, ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාට මේ සීලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පින්වත් හැම දිනාට, ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වත් හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට මේ සීලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි.
මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel එක subscribe කර සීනුව ලකුණු ඔබන්න.